ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද මාවනෙල ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබා ගත්තා. අපි එදා බුද්ධ්‍යංශ ප්‍රෝජෙන්ට් අරගෙන හොඳ ආරක්ෂිත සැලැස්මක් මුළු ලංකාව පුරාම යොදවලා තිබුණා. එල්ටීටී ත්‍රස්තවාදය හෝ වේවා වෙනත් අන්තවාදී ත්‍රස්තවාදයන් වේවා ඒවා වළක්වාලීමට ආරක්ෂිත සැලැස්මක් අපි යොදලා තිබුණා. විවිධ මත්ද්‍රව්‍ය නිසා අද සමාජය තුළ විනය පිරීලා පසුගිය රජය කාලය තුළ අපි ම ආරක්ෂක ලේකම්වරයා හැටියට පාතාලය මිකුඩු මර්ධනය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් දියත් කළ තිබුණා. එහෙනම් තමයි අපිට මේවා අවම කරගන්නට පුළුවන් වෙලා තිබුණේ. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ යාපනයේ ජනහමුවකට සහභාගී වුණා. එකට ජීවත් වීමේ වටපිටාව නිර්මාණය කරන්න අපේ පරම්පරාව යුද්ධ කරගත්තා. මේ මහපොළ ඇතිතරම් ලේවලින් තෙත් වුණා. අපේ අම්මලා ගෑස් වලින් ඇතිතරම් කඳුළු ගැලුවා. ඇතිතරම් බියටපත් වී සිටියා. ඒ තත්වය අපේ අනාගත දරුවන්ට උරුම කළ යුතුද? ඒ විනාශය අත්දැකීම තිබුණ අපි කිසිවෙකුට යලි එවැනි තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට ඉඩ ලබා නොදිය යුතුයි. ඒක මේ යුගයේ අපේ වගකීම. අපි ඔබට එකක් කියන්නම්. දකුණේ ජාතිවාදී පක්ෂ දෙක තමගේ දේශපාලන වෙනුවෙන් විවිධාකාරයේ ජාතිවාදයන්ට දෝලණය වෙනවා. විවස්ථාව පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. පාර්ලිමේන්තු මෙහෙයුම්කට 75%කට වඩා වැඩි රැස් වුණා. එනිසා සහජීවනයේ අදාල දෙර්ගලුඩිය සමගිය දෙර්ගලුඩිය මේ පාලකයන් ඔබට දීපු රැවටීම ඇත්ත සහජීවනයක් පිළිබඳව ඇත්ත ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම පිළිබඳව කිසිම වමනාවක් මේ පාලකයන්ට නැහැ. අපි මේක ඉඳ දිය යුතුද? ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. ජනාධිපති මැතිවරණයට මේ රටට මාතෘභූමියට හොරකමක් නැති වංචාවක් නැති දූෂිතයක් නැති කෙනෙක් පත් කරගැනීමට ජනතාවට බාර කරනවා. ජනතාව තීරණය කරන්න ජනාධිපති සුදුසාට කවුද ජනාධිපති මැතිවරණ මේ රට ආරක්ෂා කරන නායකත්වයේ දිය යුතු කාටද කියන එක තමුන්නාසලට බාරයි. ස්තුතියි.